ඉතින් අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා Siyane Plus YouTube channel එකට. තවමත් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් පහළ තියෙන රතුපාට button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එවිට ඔයාලට අපේ videos ළඟටම ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම මේ සියලු දේවල් යාළුවන් අතර share කරන්නත්, like කරන්නත්, comment කරන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් ඔයාලට අද මම තවත් වැදගත් වීඩියෝ එකක් තුලින් තමයි අපි මේ හමු වෙන්නේ. ඔයාලා දන්නවා Siyane Plus YouTube channel එක තුලින් ඔයාලට විවිධ තේමාවන් ඔස්සේ විවිධ වැඩසටහන් අපි ඉදිරිපත් කරනවා. අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ කාන්තාවන්ට තියෙන ලොකුම ගැටලුවක්, මේ දවස්වල තියෙන ලොකුම ගැටලුවක් සම්බන්ධව. මොකද දන්නවද, අපට අද ගෙවල් වලට වෙලානේ අපි ඉන්නේ. එතකොට අපට සැලොන් වලට යන්න බෑ, අපේ රූපලාවන්‍ය කටයුතු කරගන්න බෑ. ඉතින් කාන්තාවන්ට හරිම ප්‍රශ්නයක් තමයි අපේ ඇහිබිම සකස ගන්න විදිය, මේ අයබ්‍රෝ හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට අද කියලා දෙනවා අපි ගෙදර ඉඳලා කොහොමද තනියෙන් අපේ අයබ්‍රෝ එක හදාගන්න කියලා, ට්‍රෙඩින් කරලා අපි කොහොමද අයබ්‍රෝ හදාගන්න කියලා. එහෙනම් අපි බලමු දැන් අපට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. අපට විශේෂයෙන් මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඔයාලා ගෙදරදී මැහුම් වලට යොදාගන්න නූල. හැබැයි අපි සැලොන් වල නම් වෙනම මේකට ත්‍රෙඩින් වලට පාවිච්චි කරන නූලක් තියෙනවා. ඒත් දැන් මේ අවස්ථාවේදී ඔයාලට ඒව හොයාගන්න බැහැනේ. අනිත් එක අපි පුරුදු වෙන්න ඕනේනේ. අන්න ඒ නිසා අපි සාමාන්‍යයෙන් ගෙදරදී මැහුම් වලට පාවිච්චි කරන නූල තමයි යොදාගන්නේ. මේ තියෙන්නේ නූල. අපි මුලින්ම කරන්නේ නූල් පන්දුවෙන් සාමාන්‍ය ප්‍රමාණය, ගොඩක් දිගට නෙමෙයි, සාමාන්‍ය ප්‍රමාණය නූල් කෑල්ල කඩා ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ නූල් කෑල්ලේ කෙරවරවල් දෙක මේ විදිහට එකතු කරලා, මෙන්න මේ විදිහට කෙරවරවල් දෙක එකතු කරලා අපි මෙතනින් ගැටයක් දා ගන්නවා. මෙන්න මෙහෙම. මේ තියෙන්නේ අපි ඒ විදිහට ගැටේ දාගත්ත නූල. අපි මුලින්ම කරන්නේ මේ නූලට අපේ ඇඟිලි 10ම මේ විදිහට දාගන්නවා. දාගෙන එක අතකින් මෙහෙම රවුම් 5ක් 6ක් අපි කරකව ගන්නවා. දැන් මෙන්න මේ විදිහට ගැටයක් තියෙනවා. නූල හරියට නූල මැද්දේ. අපි ඊට පස්සේ කරන්නේ මේ අපි ඉස්සරලා දාගත්ත ගැටේ මෙතන තියෙනවනේ, මේ ගැටේ අපේ අල්ලට ගන්න ඕනේ. මේ විදිහට අපේ අල්ලට ගන්න ඕනේ. මොකද නැත්තම් අපේ ඇහිබෙම තුවාල වෙනවා මේ ගැටේට අපේ හම වුණාම. අපි කොයි වෙලාවකවත් මේ ගැටේ එන්න දෙන්නේ නැහැ, මේ මැද්දට එන්න දෙන්නේ නැහැ, අපේ අල්ලට තියාගන්න ඕනේ. අපි දැන් කරන්නේ මේ අපේ ගැටේ දාගත්ත තැනට අපේ රෝම කූප ටික මේ විදිහට තියාගෙන අපි මේ ඇඟිලි දෙකෙන් මේ විදිහට තල්ලු කර ගැනීමක් කරනවා. එතකොට එක පැත්තක් ලොකුයි, අනිත් පැත්ත කුඩා වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි නැවත අනිත් අතින් මෙහෙම තල්ලු කර ගැනීමක් සිද්ධ කරනවා. එතකොට ආයෙත් එක පැත්තක් ලොකු වෙනවා, අනිත් පැත්ත කුඩා වෙලා තියෙනවා. හැමතිස්සෙම මේ ගැටේට අපි රෝම කූප ටික තියාගෙන තමයි මෙහෙම තල්ලු කර ගැනීම සිද්ධ කරන්නේ. මෙන්න මේ විදිහට කතුර එහාට මෙහාට යනවා. ඔයාලා මේක හොඳට පුරුදු වෙන්න ඕනේ, හුරු වෙන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ඇහිබැම හරි විදිහට හදාගන්න. කොයි වෙලාවකවත් අපි පුරුදු නැතුව ට්‍රෙඩින් කරන්න යන්නේ නැහැ, තමන්ගේවත් කාගේවත්. ඔයාලට මේක නිවසේදී ලේසියෙන්ම කරගන්න පුළුවන්. තමන්ගේ කකුලේ රෝම කූප ගලවන්න පුරුදු වුණාම, තමන්ගේ කකුලේ හොඳට ට්‍රෙඩින් කරන්න පුරුදු වෙන්න, එතකොට පුළුවන් අපට ඇහිබැමි සකස ගන්න. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. අපි බලමු දැන් කොහොමද අපි පාදයේ උපයෝගී කරගෙන ට්‍රෙඩින් කරන්න පුරුදු වෙන්නේ කියලා. අපි මුලින්ම මේ නූලේ අපි ගැට ටික මේ විදිහට රෝම වලට තියාගෙන අපි මෙහෙම තල්ලු කර ගැනීම
සිද්ධ කරනවා. මෙන්න මෙහෙම අපි හොඳට අපේ කකුලම යොදාගෙන අපට පුරුදු වෙන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් හොඳට පුරුදු වෙන්න. මතක තියාගන්න මේ නූල් අපි පාවිච්චි කරනකොට අපි උඩින් තියන්නේ නැහැ, හැමත තියලා තමයි අපි මෙහෙම ට්‍රෙඩින් කරගැනීම, තැගෙන තල්ලු කරගැනීම සිද්ධ කරන්නේ. නැත්තම් රෝම කූපේ උඩින් කැඩෙන්න පුළුවන්. එතකොට රෝම කූප පොඩි පොඩි කෑලි වලට කැඩෙනවා. අපි මෙහෙම මුලට තියලා මෙහෙම අදිනකොට සම මතු පිටින්ම එනවා, රෝම කූපේ ගැලවිලා එනවා. මේ බලන්න දැන් ඔයාලට පේනවා හොඳට එතන රෝම ටික ඉවත් වුණා. මෙන්න මේ විදිහට ඔයාලා තනියම ඔයාලට පුරුදු වෙන්න පුළුවන්. මේ විදිහට ඔයාලා හොඳට අයිබ්‍රෝ හදන්න පුරුදු වෙන්න. මොකද පුරුදු නැතුව අපි කොයි වෙලාවකවත් අපේ ඇහිබව හදන්න යන්නේ නැහැ. තමන්ගේවත් තව කෙනෙක්ගේවත් ඇහිබව හදන්න යන්නේ නැහැ. අපි මොකද මේ විදිහට තියලා අපි මෙහෙම ඇහිබව හදන්න ගියාම වෙන්නේ පුරුදු නැති කෙනෙක් ට්‍රෙඩින් කරන්න ගියොත් අනවශ්‍ය විදිහට රෝම කූප ඉවත් වෙන්න පුළුවන්, ඇහිබැමේ නිසි හැඩේ එන්නේ නැති වෙන්න පුළුවන්, හැම මතු පිට තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම හොඳට පුරුදු වෙලා තමයි ට්‍රෙඩින් කරන්න, හොඳට පුරුදු වෙලා තමයි අපි ඇහිබැමක් සකසන්න යන්නේ. මේ විදිහට ට්‍රෙඩින් කරන්න ඉගෙන ගත්තාම ඔයාලට අයිබ්‍රෝ විතරක් නෙමෙයි ෆුල් ෆේස් එකම, අපර් ලිප්, ඔයාලගේ මුළු මූණෙම රෝම කූප ඉවත් කරගන්න පුළුවන්, අපර් ලිප් හදාගන්න පුළුවන්. හැබැයි ඔයාලා හැමතිස්සෙම හොඳට ට්‍රෙඩින් කරන්න පුරුදු වෙන්න ඕනේ. මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා සමහර කට්ටිය මේ ඇහිබැමේ මුල ඉඳලා අග්ගිස්සට වෙනකම් එක නූලක් විදිහට, එක්ක වක්‍රාකාරව නූලක් විදිහට ඇහිබැම හදාගෙන යනවා. අපි ඒක කරන්න හොඳ නැහැ. ඒක කැතයි, ඇහිබැමේ නිසි හැඩයක් තියෙනවා. අපි මුල මහත් කරලා මෙහෙම අග්ගිස්සට වෙනකොට හීනි කරලා තමයි ඇහිබැම හැමතිස්සෙම සකසා ගන්නෙ. එහෙනම් තවත් දවසක නිවැරදිව කොහොමද අයිබ්‍රෝ හදන්නේ කියලා, ට්‍රෙඩින් කරලා අයිබ්‍රෝ හදන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්න එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා ඔක්කොමලා අපේ YouTube channel එකත් එක්කලා එකතු වෙලා ඉන්න. එහෙනම් මං ගිහින් එන්නම්, පරිස්සමින් ඉන්න.